අයිබෝවන් යාළුවනේ. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඇග්‍රි ස්කෝල් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න ආවේ කෙසෙල් එලි දියර පොහොර හදාගන්න හැටි. කෙසෙල් එලි වල තියෙනවා පොටෑසියම්, ෆොස්ෆරස්, කැල්සියම්, මැග්නීසියම් වැනි මූල ද්‍රව්‍ය. ඒ නිසා ශාකවල මල් හට ගැනීම ඉක්මන් හා වැඩි වෙනවා. අපි බලමු කොහොමද කෙසෙල් එලි දියර පොහොර එක හදාගන්නේ කියලා. කෙසෙල් එලි දියර පොහොර හදාගන්න අපට කෙසෙල් ගෙඩි 3ක පොතුයි ජලය ලීටරයකුයි අවශ්‍ය වෙනවා. මේ සඳහා මම යොදාගත්තේ කෙසෙල් එලි වෙන් කරපු නැති පිටින්ම තියෙන කෙසෙල් ගෙඩි 3ක්. ඔයාලට කෙසෙල් එලි වෙනම අයින් කරපුවා යොදා ගන්න පුළුවන්. මුලින්ම අපි කෙසෙල් ගෙඩියෙන් කෙසෙල් එලි මෙන්න මේ ආකාරයට වෙන් කර ගන්න ඕන. වෙන් කරගෙන කතුරක් හෝ පිහියක් ආධාරයෙන් මේ වගේ කුඩා කෑලි වලට කපා ගන්න ඕන. ඉතින් යාළුවනේ, මේ කෙසෙල් එලි වල තියෙන වර්ධක හෝමෝන නිසා ශාකවල මුල් අද්දවා ගැනීමට මෙය බෙහෙවින් උපකාරී වෙනවා. ශාකවල මල් පිපීම වැඩි කිරීමටත් මෙම දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩි කර ගැනීමටත් හැකියාව පවතිනවා. ඉතින් යාළුවනේ, අපි මේ කපාගත් කෙසෙල් පොතු ටිකට වතුර මිලිලීටර් 100ක් පමණ දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මේ ආකාරයට කප් එකට අපි කෙසෙල් පොතු ටික දමා ජලය ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පසුව මෙම උකු මිශ්‍රණය අපි වෙන් කරගන්න ඕන. වෙන් කරගෙන ඉතුරු ජලය ප්‍රමාණයත් ඒකට දාලා හොඳින් කලත්තලා අපි බෝතලයකට හෝ කප් එකකට මේ දියර පොහොර එක පුරවලා දින දෙකක් කල් තබා ගන්න ඕන. දින දෙකක් කල් තබා ගද්දී හිරු එළිය වැටෙන ස්ථානයක තබා ගන්න එපා. සෙවන සහිත සිසිල් ස්ථානයක තබා ගන්න ඕන. ඉතින් යාළුවනේ, මෙන්න මේ ආකාරයට අපි මේක තබා ගන්නවා. ඊට පසුව දින 3කින් පසුව ඉතින් අපිට මෙයින් එක් කොටසකට ජලයේ කොටස් එකක් කවලම් කරලා පත්වලට ස්ප්‍රේ කරගන්න පුළුවන්. මුල ළඟට දාන්නත් පුළුවන්. ඉතින් අපි ස්ප්‍රේ කරගන්න ආකාරය බලමු. මේ උකු මිශ්‍රණය අපි මුලින්ම පෙරා ගන්න ඕන. පෙරණයක් ආධාරයෙන් මෙන්න මේ ආකාරයට පෙරාගෙන අපි එයට ඉතුරු ජල කොටසෙන් සුවල්පයක්ද දමා අපි හොඳින් මේක පෙරා ගන්න ඕන. පෙරාගෙන එකට එක අනුපාතයට ජලය යොදාගෙන අපිට මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් අපි ස්ප්‍රේ කරන ආකාරය බලමු. මෙන්න මේ ආකාරයට ශාකවලට ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අද ඔයාලා කෙසෙල් එලි දියර පොහොර හදන හැටි ඉගෙන ගත්තා. ඔයාලගේ ගෙවතු වගාවෙත් කෙසෙල් එලි පොහොර හදලා ස්ප්‍රේ කරලා ලොකු අස්වැන්නක් ලබා ගන්න. මතක් කරලා ඇග්‍රි ස්කූල් YouTube channel එක subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න.
මොනහරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු.